දැන් ඇත්තටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇමතිවරු කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද මේ වෙනකොට? මට ඒක නම් හරියටම ගාන කියන්න බෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු මං හිතන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ලබාගෙන පත්වෙච්ච මන්ත්‍රීවරු මට මතක හැටියට 112 දෙනෙක් හිටියා මුල් අවස්ථාවේදී. 145න් අනිත් කොටස අපේ සහෝදර පක්ෂ තුලින් නාම යෝජනා ලබාගෙන ආපු මන්ත්‍රීවරු මට මතක හැටියට 112ක් තමයි හිටියේ. දැන් විජේදාස රාජපක්ෂ ඇමතිතුමා තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සමාජිකයෙක්ද, සමාජිකත්වයේ දරනවද? ඒක එතුමාගෙන් තමයි දැනගන්න ඕනේ. තවදුරටත් එතුමා අපේ සමාජිකයෙක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සමාජිකයෙක්ද කියලා. එතුමා ඒක එතුමා ප්‍රකාශ කළ යුතුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කී දෙනෙක් කරගහිලා තියෙද මේ වෙද්දි? එතකොට කී දෙනෙකුට ලියුම් යවලා තියෙද කරුණු දක්වන්නද කියලා නිදහස්? අපි දන්න තරමට නම් කිසිම කෙනෙක් අපිට දැනුවත් කළා නැහැ පක්ෂේ හැරගියා කියලා. අපි අසා සිටින අවස්ථාවවලදී තෝන් කිසිම කෙනෙක් අපිට ප්‍රකාශ කරන්නේ නැහැ උන් පක්ෂේ හැරගියා කියලා. ස්‍යාපා බණ්ඩාර එතකොට නාලගොඩේව මන්ත්‍රීතුමා, එතකොට ජීඎල් පීරිස් මන්ත්‍රීතුමා, එතකොට 6 දිනකට ලියුම් යවුවද මේ නිදහස කරුණු දක්වන්න කියලා? කිසිම කෙනෙක් අද වෙනකල් ප්‍රකාශය කළා නැහැ උන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර ගියන් කියලා. ඒ කියන්නේ මේ සමගි ජන බලවේගයත් එක්ක සම්බන්ධගත වුණානේ. එතකොට මේ පොදු ජන පෙරමුණට ප්‍රශ්නයක් නැද්ද ඒක? නෑ, අපිට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නැතුව නෙමෙයි. නමුත් මේ සමහර පුද්ගලයින් දෙබිඩි දේශපාලන චරිත රඟපානකොට ඒක මං හිතන්නේ ඉතා පරිස්සමින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. අවශ්‍ය නීතිමය උපදෙස් අරගෙන නිසියාකාරයට කටයුතු කිරීම කළ යුතුයි. මොකද ඒ කිසිම කෙනෙක්ට මං හිතන්නේ ශක්තියක් නැහැ. ඔවුන්ට ඒ ආත්ම ශක්තිය නැහැ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා පැහැදිලිව කියන්න. මං තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයෙක් නොවේ කියන කාරණේ. ඒ කාරණේ ඔවුන් කවුරුවත් කියලා නැහැ. ඔවුන් මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයින් ලෙස කටයුතු කරන අතරතුර තමයි මේ විවිධ නීති විරෝධී කටයුතු කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් පක්ෂයක් හැටියට අපි පහුගිය දේශපාලන මණ්ඩලයේදී එම කරුණු යොමු කර පක්ෂයේ විනය මණ්ඩලයට ඉදිරියේදී විනය මණ්ඩලයේ වාර්තාව අනුව අවශ්‍ය කටයුතු කරන්න. නැලකෙන්ත දැන් අපි දැන් ශ්‍රී ලංකා ප්‍රතිසං පොදුජන පෙරමුණේ ඔබතුමාලා හැමදාම අර අපේ පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා, එහෙම ඕන එක්කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්, කතා කරන්න පුළුවන් කියන කතාව කියනවා නිතරම. ඒ වුණාට ඔය විනය ක්‍රියාමාර්ග කියන කතාවේදී ඔබතුමාලා හරි මේ පස්ස ගහලා ඔහොම නම් ඊට එහෙම කරා නම් මං හිතන්නේ මීට වඩා පක්ෂය ටිකක් හොඳට හැදුනා කියලා හිතෙනවා. ඇයි මේක හැමදාම මේ පස්ස ගහන විනය ක්‍රියාමාර්ග ගන්න කවද්ද ඔය වගේ අයට? එහෙම නිකන් හරි ඍජුව කියන්නේ අපි මේක සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගන්නවා. අපි දැකලත් නැහැ එහෙම දෙයක් වෙනවා වගේ එකක්. ඒක ඔබගේ ප්‍රශ්නය මං හිතන්නේ පුරවැසියෙක් හැටියට සාධාරණයි. හැබැයි ඔබ දැන ඒක තේරුම් ගත යුතු කාරණේ තමයි මේ හැමෝම මේ වෙනත් කාරණා ගැන කිව්වට මේ ඒ හැම දෙනෙක්ම අද වෙනකල් ප්‍රකාශයක් කළා නැහැ. ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැරලා ගිහින් තියෙනවා.